කතානායකයලා පිළිබඳ අපිට ගැටලුවක් නෑ. අපිට ගැටලුව තියෙන්නේ ක්‍රියාකලාපය පිළිබඳ. ඒතොර පාර්ලිමේන්තු සම්ප්‍රදායනුව කතානායකවරේ පත් කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට කතානායකතුමා පත් වෙලා තියෙනවා. හැබැයි කතානායක පුටුවේ වාඩි වුණාම පක්ෂයක අදහස් ක්‍රියාත්මක කරන්න බෑ. දැන් චමල් රාජපක්ෂ මැතිතුමා කතානායකවරයා ඉන්නකොට 42ක් තිබිච්ච රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති කරනකොට ඒ කතානායක වරයා ඉදෙද්දී අගමැති කරේ. ඒ අගමැති කරනකොට මොන අවස්ථාවකවත් චමල් රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සහෝදරයා වෙලත් ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. මම මේකට පිළිගන්නේ නැහැ, බහුතරයක් නැහැ කියන. ඒ ජනාධිපතිතුමාගේ බලය පිළිගත්ත එතන. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ චමල් රාජපක්ෂ මැතිතුමා රාජපක්ෂ පවුලේ කෙනෙක් සහෝදරයාගේ අගමැතිකම නැති වෙනකොට කතානායක පුටුවේ ඉඳගෙන ඇහුවේ නැහැ ප්‍රශ්නයක්. ජනාධිපතිවරයා බහුතරයක් නැති කෙනෙක් පත් කරේ කොහොමද කියන. එතුමා කිව්වේ ජනාධිපතිවරයාට බලයක් තියෙන ඕන කෙනෙක් පත් කරන්න. ඒ නිසා මම ඒ අගමැතිතුමා පිළිගන්නවා. එහෙම ගියානේ මාස කීපයක්. මාස 3ක් ගියානේ. පත්කරන අවස්ථාවක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුගේ මැතිවරණ ඇත්තිලා පාර්ලිමේන්තුව වෙනස් කරලා නැහැ. ඒ මන්ත්‍රීවරු පත් කරපු කතානායකතුමා තමයි මේ ඉන්නේ. අපි මේ ආරවුලක් කරගන්න අවස්ථාවයකට යන්නේ නැහැ. අපිට කතානායකතුමා ගැන පිළිබඳ පුටුව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. කතානායකතුමාට තියෙන ප්‍රශ්නයක් අගමැතිතුමා පිළිබඳ. අපිට නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අර නීතියට පරිබාහිර ගිහිල්ලා ජනාධිපතිවරයාගේ බලතල ගැන කතා කරන්න කතානායකතුමාට අයිතියක් නැහැ. ඒකත් පාර්ලිමේන්තුවේ තීරු කරන යුතුයි. ඒ සම්බන්ධ නැතුව විපක්ෂ නායකවරයා හැටියට ඉන්නවා. අපිට ඒ පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. විවිධ කාරණා හදන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණට 20 වෙනි සංශෝධනය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ වුවමනාවට. ඒක අපි ප්‍රසිද්ධිය කියනවා. ඒ වගේ මේකටත් අර්ථකථන දෙන්න පුළුවන් එක එක විදියට. විවස්ථාවට පටහැනි නිසා අපි මේකට විරුද්ධයි පාර්ලිමේන්තුවේ. එහෙම කියලා අර UNP එකට ඡන්දයක් දෙන්න ක්‍රමයක් හදනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි එතකොට JVP එක ඉවරයි. පක්ෂත් ඉවරයි. බෙදීමක් නැති වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මහ ජනතාවගේ පිළිකුල් රක් වෙනවා. මේ තීන්දුවේ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටගත්තා. ඒ නිසා ඒක ජනතා විමුක්ති පෙරමුණේ පැවැත්ම. ඒක නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණේ දැනටත් මත ප්‍රකාශ කරන්නේ. විජිත හේරත් මහත්තයා එළියට ඇවිල්ලා කිව්වේ අපි කිව්වේ විවස්ථාව ගැන විතරයි. විවස්ථා විරෝධී කියලා අපි කිව්වේ නැහැ. රනිල් වික්‍රමසිංහට විශ්වාසභංගයකින් විරුද්ධව ඡන්දය දීපු අපි, විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීලා රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඡන්දය දීපු අපි, අපිට බෑ රනිල් වික්‍රමසිංහට ආපහු ඡන්දයක් දෙන්න විශ්වාසය පළ කරලා. එහෙම කිව්වා. එහෙම කියපු එක වෙනස් කරනවා නම් ඒගොල්ලගේ දේශපාලන ජීවිතේ ඉවරයි.